Are ආගණින් දැන් ප්‍රශ්න කෝටියක් අහනවා මේ ටිකේ. දැන් රිවිෂන් වලට ළමයි ආවා ඊයේ නුවර රිවිෂන් එක, අද කුරුණෑගල රිවිෂන් එක. නගර දෙකම රිවිෂන් ලීඩින් ආපු උන් දැකලා ඇති. හරිද? රිවිෂන් වල මම හිතන්නේ ෆිසිකල් පන්තියෙන් ළමයින්ගෙන් මම හිතන්නේ නගර දෙකේම රිවිෂන් අපේ පන්ති වල වැඩිම ඇවිල්ලා ඉන්නවා. හේතුව රිසල්ට්. හරිද? රිසල්ට් කියලා කියන්නේ දිස්ත්‍රික් මුල් රෑන්ක් මත නෙමෙයි. උතන රිසල්ට් කියන එකේ තේරුම ඒකේ තේරුම දිස්ත්‍රික් මුල් රෑන්ක් පත් නෙමෙයි කියන එකේ අදහස් තමයි. මම තීරි පන්ති කරේත් නෑ, මම නුවර විතරයි තීරි ක්ලාස් එකක් කරේ. කුරුණෑගල තීරි පන්තියක් කරේත් නෑ, 21 තීරි පන්තියක් කරේත් නෑ. මම රිවිෂන් කර හිටියේ. මොකද මට තිබ්බ වෙලාවත් එක ටයිම් එකත් එක්ක මට තීරි පන්තියක් කුරුණෑගල කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ නිසා පටන් ගත්තෙත් නෑ. නුවරත් අපි සතිය දවසක හවස් වරුවේ තමයි ක්ලාස් එක කරේ. මතකයි හංගහරු දවසට ක්ලාස් එක කරේ. ඒත් ඉතින් ලොකු ළමයි ප්‍රමාණයක් නෑ, සාමාන්‍ය ළමයි ප්‍රමාණයක් එක්ක අපි ගියේ. ඒකෙත් ආපු ළමයි රිසල්ට් කියලා ගියා. මම ඉස්සරහට ඒවා දැනුවත් කරන්නම්. රිවිෂන් ළමයින්ගේ ප්‍රතිඵල උපරිමයි. මම මේක විස්තර කරන්න නැහැ උතනින් හැට. ඒක මම හැම්බිල් වල ගහ යන්නෙත් නැහැ කියලා ඔයාලා දන්නවනේ. සාමාන්‍යයෙන් හැම්බිලක්වත් මම ගහන්නේ කලාතුරකින් ගහන්නේ. එතකොට මේ වීඩියෝ අනම්මන ඒ මොකුත් අදාළ වෙන්නේ නැහැ. කොහමද ළමයි ආපෙව් ෆිසිකල් පන්ති ආපෙව් දකින්නදී ළමයි උපරිම මට්ටමෙන් පන්තියට අවිල්ලා හිටියා. හරිද? ෆිසිකල් සහභාගී වෙලා තිබ්බ ළමයි. ඒකත් එක්ක ඒකේ තේරුම තමයි අපි ගිය පාරත් වැඩේ හරියට කරලා තියෙනවා. හරිද? සමහර ගියයි රැල්ලට හෝල් ක්ලාස් යනවා. රැල්ලට කියන්නේ මට රැල්ලක් හැදෙන්න බෑ, මම මොකුත් මේක කරන්නේ නැහැ වෙන කිසිම දෙයක්. මම මොනවත් මේ මාකටිං කිසිම දෙයක් හැම්බිලක්වත් එහෙම ගහන්නේ නැහැ. ඒතකොට එහෙම ගහන්න තු රැල්ලක් හැදෙන්න විදියක් නැහැ. එහෙම ගහන්න තු රැල්ලක් හැදෙනවා කියලා වැඩ කරලා තියෙන හින්දා, වෙන හේතුවක් හින්දා නෙමෙයි. හරි. එතකොට මේ දැන් ආපෙවුන් අහන ප්‍රශ්න ප්‍රධාන කොටස් දෙකයිනේ. එකක් තමයි ගිය පාර මගෙම ඇවිල්ලා AB ගත්තේ උන් ඉන්නවා කෙමිස්ට්‍රි වලට වෙන සබ්ජෙක්ට් අවුල් ගිහිල්ලා. උන්ට දැන් ආයෙ කරන්න ඕනේ. උන් මොකද කරන්නේ? එතකොට මගේ ඇවිල්ලා AB ගත්තේ උන්. මම උන්ට කියනවා ආය රිවිෂන් එකේ එන්න උමනාවක් එහෙම ලොකුවට නැහැනේ. මොනවා හරි Tamanට මගේ ඇවිල්ලා ගිය පාර පාඩමක් මොකක් හරි දැනක් කොටසක් මිස් වෙලා දෙනවා රිවිෂන් ඇවිල්ලා කව කරගන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පේපර් ක්ලාස් එක දිගටම එන්න ඕනේ. ගෙදරින්දි වැඩක් කරන්නේ නැත්නම් රිවිෂන් එකට එන්න. හරිද? සමහර කට්ටිය එහෙම ප්‍රශ්න දෙනවා. මගෙන් ඊයේ ඇවිල්ලා මගෙන් කෙමිස්ට්‍රි වලට A තියෙන එකේ. හරිද? උට මේ A1යි B2යි. උමයන් හැවුවේ දැන් එන්න රිවිෂන් දිගටම ගිය පාරත් ආවා කියලා. මං කිව්වා ගිය පාර ආවනම් මේ පාර ඒකුත් තියාගෙන රිවිෂන් එකේ ඉන්න එක තේරුමක් නැහැ නේද කියලා. ඉතින් ඌ කියන්නේ ගෙදර හිටියොත් වැඩක් කරන්නේ නැහැ. ඒ දවස් අපරාධය. ඒක නිසා ඇවිල්ලා අහන් ඉන්නම්. ඒතකොට පාඩම් කරන්න දෙයක් නැහැ නේ. මතක ඉන්නවනේ කියලා. ඔව් තමන්ගේ කැමැත්ත. පේපර් එකක් නම් ලියන්න ඕනේ අනිවාර්යෙන් ඇවිල්ලා. හරිද? මොකද උඹලා දන්නවා මම එදත් කිව්වා පේපර් එකකට සාමාන්‍ය ලකුණු 7කින් 10කින් පටන් ගත්ත එකෙක් ඊයේත් මම පන්ති කිව්වා. අදත් කිව්වා. ඇවිල්ලා මට රිසල්ට් කිව්වා. උගේ A2යි B1යි කියලා කිව්වා. කෙමිස්ට්‍රි වලටත් ඒකක් තියෙන්නේ කියලා කිව්වා. එතකොට ලකුණු 7-10න් පටන් ගත්ත එවුන්ගේ. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමින් පේපර්ස් පටන් ගත්ත එවුන්. ඩිවලොප් වෙලා ආපු විදිය. අපි දැන් මේ වෙද්දි පේපර්ස් 28ක් ඉවරයි. හරිද? පේපර්ස් 28ක් ෆුල් පේපර්ස් 28ක් ඉවරයි. බල්ලා ලකුණු දීලා තියෙන්නේ. මතකයිනේ? රිවිෂන් ආපියුන් දන්නවා. මෙතනින් එහාට තව පේපර්ස් 12. අන්තිම මාස 3ට පේපර්ස් 12ක් අපි ටාගට් කරලා තියෙන්නේ පේපර්ස් 40 වෙන්න. එතකොට මේ පේපර්ස් 12 යන වැඩ පිළිවෙල මම දැන් කියනවා. තව කොටසක් ඉන්නවා මෙන්න මෙහෙම. අනිත් කොටස තමයි මුල් පාඩම් අල්ලන්නේ කොහොමද? දැන් සමහරෙන් එදේ දැන් අපි රිවිෂන් වල කරන්නේ ඕගනික් වලින් ඉඳන් ඉස්සරහට යන්නේ. එතකොට මේ කලින් ඒවා ෆිසිකල් කොටස් කොහොමද අල්ලන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවානේ. උන්ටත් දැන් මම මොකද්ද කරන්න කියන එක කියනවා. එතකොට මම කොටස් දෙකකට මේක වෙන් කරගන්නවා. එක කොටසක් පේපර් ක්ලාස් එක ගැන දැනුවත් කිරීම. අනිත් කොටස තමයි මොකද්ද මේ මුල් පාඩම් අල්ලන ස්පෙෂල් රිවිෂන් එක ගැන, ස්පීඩ් රිවිෂන් එක ගැන දැනුවත් කිරීම. හරිද? ඔන්න ඔය දෙක තමයි මගේ අරමුණ. මම මේ දෙක දැන් කතා කරන්න යනවා. මම ඉස්සල්ලාම පේපර් ක්ලාස් එක ගැන කතා කරන්නම්. කතා කරලා එතනින් පස්සේ පේපර් ක්ලාස් එකට විතරක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ උන් අයින් යම් මේකෙන්. පේපර් ක්ලාස් එකයි ස්පීඩ් රිවිෂන් එකයි ඔක්කොම දැනගන්න ඕනේ. උන් විතරක් දිගටම වීඩියෝ එක බලපන්. රිසල්ට් ආපේ උන්ගෙන් අහලා බලපන් පේපර්ස් දීලා කොහොමද ගොඩ ගියේ කියලා. මතකද ගිය පාර ඕල් සිලබස් අයිලන්ඩ් ෆස්ට් ඉතියා මෙහෙ. උගේ කෙමිස්ට්‍රි වලට S එකක් තිබ්බ පළවෙනි පාර. හරිද? S එකක් තිබ්බ. ඊට පස්සේ ඌ අයිලන්ඩ් ෆස්ට් වෙන තැනකටම ඇවිල්ලා ඒත් අරගෙන ඔක්කොම නතර වුණේ. පේපර්ස් ලියලා. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒක නිසා මෙහි පේපර් ක්ලාස් එකේ පේපර්ස් ලියන්න ඕනේ. පේපර් ක්ලාස් එකේ කන්ටෙන්ට් එක මම කියන්නම්. කොහොමද පේපර් ක්ලාස් එක කොහොමද අපි ෂෙඩියුල් කරලා තියෙන්නේ කියලා. මේ මාසේ නම් පේපර් ක්ලාස් එක මම ඉස්සරන සාමාන්‍යයෙන් මම පේපර්ස් 28ක් යනකම්ම නුවරයි කුරුණෑගලයි වරුව බෙදාගෙන කරේ. ඒ කියන්නේ උදේ වරුව නුවර කරනවා, පැයෙන් මම කුරුණෑගලට ඇවිල්ලා හවස වරුව කුරුණෑගල කරනවා. එහෙමද කරේ? ඊට පස්සේ ඔක මාරු වෙවි කරේ. දැන් මේ පාරේ නම් ඉස්සරහට ෆිසික්ස් පන්ති පටන් ගන්න තියෙනවා. ඒක නිසා අපට සාමාන්‍යයෙන් මාසෙට දවස් දෙකක් තමයි පේපර් ක්ලාස් එක මම පන්ති ඉඳන් ලයිව්, ඒ කියන්නේ ෆිසිකලි කරන්න වෙන්නේ මාසෙට දවස් දෙකයි. ඉතුරු දවස් දෙකේ ඔයාලට මොකුත් නැත්තේ නෑ. ඉතුරු දවස් දෙකේ අනිවාර්යෙන් ආයතනය තුල පේපර් එක ඇවිල්ලා ඕන්ලාව ලියන්න පුළුවන්. ඒ chance එක තියෙනවා. මොකද පේපර්ස් 12ක් කරන්න අපිට දවස් 4ම ගන්න බෑ. නේ මාස 3 දවස් 4ම ගන්න ඕනේ. ඒ නිසා පේපර්ස් 12ක් ගන්න ඒක ඕනේ. එතකොට මම දැන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි උදේ 6:00 පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මම සැප්තැම්බර් මාසෙට දාලා පේපර් ක්ලාස් එකේ ප්‍රෝග්‍රෑම් එක කියන්නම්. සැප්තැම්බර් එතකොට 5 වෙනිදා ඉස්සෙල්ලාම සඳහන් පේපර් ක්ලාස් එක සඳහන් තියෙන්නේ. සැප්තැම්බර් pahai dahanamai. Paper class එක මම ආයතනට අවිල්ලා කරනවා මහනුවර. හරිද? සැප්තැම්බර් 12යි 26යි මම ආයතනට අවිල්ලා කුරුණෑගල කරනවා. මහනුවර සුදර්මාරාමේ කුරුණෑගල ලියු ලක්ෂකෝණ. හරිද? ඔය ආයතන දෙකේ මම paper class එක මෙන්න මේ දවස් වල කරනවා. එතකොට paper class එකේ schedule එක මෙන්න මෙහෙමයි. හරිද? උදේ 6:30ට පටන් ගන්නවා. 6:30 ඉඳන් 8:30 වෙනකන් අපි 1980 ඉඳන් 2020 වෙනකන් past paper MCQ discussion එක කරන්නේ. discussion එක කරන මම කරන් යන්න ඕන දේවල් බාර දීලා තින්නේ ළමයින්ට. අලුතෙන් මෙන්ඩින් එකකට මම Telegram group එකට දානවා ටියුට් එක. මේ සතිය කරන් යන්න ඕන ටික ඒක කරන් යන්න. past paper MCQ discussion එක. 6:30 ඉඳන් 8:30 වෙනකන් 8:30 වෙද්දි හරියටම අපි MCQ paper එක කරන්න ගන්නවා. සම්පූර්ණ සිලබස් එකේම හදලා තියෙන tough MCQ 50ක් තියෙනවා. ඒ paper එකට සාමාන්‍යයෙන් MCQ 50ට මම පැය දෙකම දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම 8:30 ඉඳන් 10යි කාලා වගේ වෙද්දි. හරිද? මේක නතර කරනවා. 10යි කාලා වගේ වෙද්දි MCQ paper එක ලියවලා ඉවර කරනවා. ඊළඟ මම 10යි කාලටම එතනින්ම සාකච්ඡා කරන්න පටන් ගන්නම්. 10 කාලේ ඉඳන් 11 වගේ වෙනකන් සාකච්ඡාව පටන් ගන්නවා. ඊට පස්සේ 11ට ඉන්ටර්වල් එක දුන්නා. 11:30ට පටන් අරන් සාමාන්‍යයෙන් මම 2 වගේ වෙනකන් ටයිම් එක තියා ගන්නවා සාකච්ඡාවට. ඇත්තටම 2ට කලින් මේක සාකච්ඡා කරලා ඉවර වෙනවා. එහෙම ඉවරනොත් එහෙම මෙතන අපිට 1980 2020 past papers MCQ වල මොන හරි කොටසක් ඉතුරුලා තිබ්බොත් ඩිස්කස් කරගන්න බැරි වෙලා ඒකේ ඉතුරුලාවේ කරනවා. කොහොමද 2 වෙනකන් තියෙනවා. හරිද? 2 කියන්නේ 1:45 වගේ වෙනකන් තියෙනවා. හරිද? 1:45 වගේ වෙනකන් කියමුකෝ අපි. 1:45 ඊට පස්සේ 2යි කාලට පටන් ගරන් මම 5යි කාල වෙනකන් හරියටම පැය 3 ටාගට් කරලා මම පන්ති ඇතුළේ ඉඳගෙන ෆුල් පේපර් එක ලියනවා. මම ඉන්නවා. ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් පේපර් එක ලියද්දි ආයතනේ මං හිටියේ නෑ. අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා හිටියේ ආයතන ඇතුළේ. ඒගොල්ලෝ තමයි පේපර් එක බැලුවේ. ලියන විදිය බැලුවේ ඒගොල්ලෝ. ඒකට සමහර කට්ටිය අර පොඩ්ඩක් මම ඉන්නවා වගේ නෙමෙයි. ඉතින් අර ටිකක් කන්ට්‍රෝල් නැති ගතියක් තියෙනවා. කතා කරන්න බලනවා. කතා කර කර සාකච්ඡා කරලා ඉන්නවා. ඒ සෙල්ලම් මේ පාර කරන්න දෙන්න එපා. මගෙත් එක දන්නවනේ මොකද්ද වෙන්නේ ඊට පස්සේ කියලා. ඒක නිසා මම 5යි කාලේ වෙනකන් ක්ලාස් එකේ ඉන්නවා. පැය 3ක් මම ඉන්නවා. රචනා paper එක ලියනවා. structure essay paper. හරිද? structure essay paper එක මම සාකච්ඡා කරනවා. ලියනවා. structure essay essay paper එක ලියවීම. හරිද? ඔන්න. එතකොට structure essay එක ලියද්දි මම කියලා දෙනවා time manage කරන විදිය. ප්‍රශ්න තෝරගන්න විදිය. ලේසි ප්‍රශ්න කොහොමද තෝරන්නේ? අමාරුව කොහොමද තෝරන්නේ? කොහොමද ප්‍රශ්නයක් skip කරලා යන්නේ? කොහොමද හරි වෙලාවට මේක manage කරගන්නේ? ඔක්කොම මම එතන ඉඳන් guide කරනවා. ප්‍රශ්න තියෙනාට මමත් එක්ක පස්සේ කතා කරන්න පුළුවන්. පෞද්ගලිකව කතා කරගන්න පුළුවන්. මම class එකේ ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි දවසේ schedule එක. හැබැයි මේක ඉවර නැහැ. මේ ටික ඔක්කොම වෙන්නේ physical නේ. online class එකේ ළමයිනුත් හැම සතියකම මෙන්න මේ පිළිවෙලට උදේ සෙට් වෙන්න. එහෙන් බැයි නම් ගෙදරින් ඔයාලා පිළිවෙලක් හදාන වෙන දවසක ලියන්න මම papers ටික PDF දාන්නම්. හැබැයි මට හිතෙනවා ඔයාලා මෙන්න මේ පිළිවෙලට මේකට සෙට් වෙන එක හොඳයි. past paper discussion එක නම් කොහොමද recording එකක් විදියට මම A+ එකකට දාන්න online ළමයින්ට. මේ මෙන්න මේ ටිකට හරියට මේ වෙලාවට සෙට් වෙන්න. හරිද? හරියට මේ වෙලාවට සෙට් වෙන්න MCQ paper එක ලියන්න සාකච්ඡා කරන එක එහෙම වුණොත් මම ඉස්සරහට YouTube එක හරහා live හරි දෙන්න බලන්න class එකේ කරන ගමන් ඒක මට promise වෙන්න බෑ. නමුත් ඔයාලා 10 කාලේ වෙනකන් MCQ එක ලියලා online ළමයි ගෙදර ඉඳන් එතනින් පස්සේ හරි 10:00 ඉඳන් රචනා එක හරි ලියන්න ගන්න. මම ඒක කියන්න කරන්න ඕන විදිය. ෆිසිකල් පන්තියෙන් ළමයින්ට පන්ති ඇතුළේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක අපි ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔයගලන්ට මම 9 වෙද්දි 9 ඉඳන් සාමාන්‍යයෙන් 11:30 වගේ වෙනකන් රෑ. මේක සම්පූර්ණයෙන් යන්නේ YouTube live එකක් විදිහට. YouTube live එකක් විදිහට 9 ඉඳන් 11:30 වෙනකන් මම essay paper එකේ physical ප්‍රශ්න සමහරවල් ළමයි අමාරු physical ප්‍රශ්න ටිකනේ physical සාකච්ඡා කරනවා. හරිද? 9 ඉඳන් රෑ 11:30 වගේ වෙනකන් physical ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එතකොට ස්ට්‍රක්චර් එකේ තියෙන ඉනෝගනික් ප්‍රශ්න, ඕගනික් ප්‍රශ්න, ජෙනරල් ප්‍රශ්න, රචනා එකේ තියෙන ඉනෝගනික්, ඕගනික්, ජෙනරල්, ඉන්ඩස්ට්‍රියල් ඒවට මාකින් ස්කීම් එක දෙනවා. හරිද? මේක සාකච්ඡා කරනවා. එතකොට අපේ සඳුදා දවසේ, හරිද? සඳුදා දවසේ වැඩපිළිවෙල මෙන්න මේකයි. එතකොට ඕන්ලයින් ළමයිනුත් මේකට සම්බන්ධ වෙන්න ඕන. අපි එදා කරපු එසේ පේපර් එකේ එහෙම නැත්නම් එදා නෙමෙයි. අපි ගිය සතියේ කලින් සතියේ කරපු, ඒ කියන්නේ දැන් මේ පේපර් එක අපි ලියනවනේ. අපි ලියනවනේ. ලියලා ඉවරලා ඕගොල්ලෝ මේක දෙනවා අපිට බලන්න. බාර දෙනවා. බාර දුන්නාට පස්සේ ඒක අරන් ගිහිල්ලා පේපර් එක ලබන සතියේ බලලා ඕගොල්ලන් ලකුණු හම්බෙනවා. ඒ ලකුණු හම්බෙද්දී ඕගොල්ලන්ගේ රෑන්ක් එකකුත් ඕගොල්ලන්ට තියෙනවා පිළිවෙලට. ඒ රෑන්ක් එකත් එක්ක ඕගොල්ලන්ගේ ලකුණු ටික හම්බෙනවා. හරිද? ඕගොල්ලෝ පන්තිය කීවේ නැද්ද? ඒ ඔක්කොම ඕගොල්ලන්ට ලැබෙනවා. එතකොට ඔයාලා ගෙදර ගියාට පස්සේ අපි මේ රෑ ලයිව් එකේ සාකච්ඡා කරන්නේ ඊට කලින් සතිය කරපු පේපර් එක. එතකොට ඔයාලට මේ වෙද්දී ඒකේ ලකුණු හම්බෙලා ඉවරයි. ඊට කලින් සතිය කරපු පේපර් එක තමයි ඕගොල්ලන්ට හම්බෙන්නේ. ඒ කියන්නේ ඊට කලින් සතිය කරපු පේපර් එක ලකුණුත් එක්ක ඕගොල්ලන්ගේ අතේ තියෙනවා. අපි ඒකේ තියෙන ෆිසිකල් ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. මේක දැන් සමහරට මෙහෙම වීඩියෝ එකෙන් කියත් සමහර කට්ටිය නිකන් අපහැදලා දානක් වගේ නෑ ඇති. ටෙලිග්‍රෑම් ගෲප් එකේ මේ ඔක්කොම විස්තර ටික දානවා. මෙන්න මෙදාට මේක කරනවා, මෙන්න මෙදාට මේක කරනවා කියලා. ඒකට පැටලෙන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට අපි අන්තිමට කරලා තියෙන බැටල්ෆීල්ඩ් 28 පේපර් එක. බැටල්ෆීල්ඩ් 28 පේපර් එකේ ලකුණු අපි මේ පළවෙනි සතියේ සැප්තැම්බර් 5 වෙනිදා දෙනවා. දැන් නුවර ළමයින්ට මම ඇවිල්ලා පන්තිය කරනවා 5 වෙනිදා. කරද්දි මම පේපර් එක දෙනවා ඒ වෙලාවේ ලකුණුත් එක්ක. කුරුණෑගලයටත් 5 වෙනිදා ආයතනට ඇවිල්ලා මම කරන පේපර් එක ලියන්න පුළුවන් කියලා. මම එන්නේ නැහැ. නමුත් පේපර් එක ලියන්න පුළුවන්. කුරුණෑගලයට ආයතනට මම එන්නේ 12 වෙනිදාට. නමුත් කුරුණෑගලයටත් 5 වෙනිදා ආයතනට ඇවිල්ලා පේපර් එක ලියද්දී ඊට කලින් සතිය අපි දැන් කරපු අර 28 වෙනි පේපර් එකේ ලකුණු ටික 5 වෙනිදාට ඉල්ලගත්තා. රෑන්ක් එකත් එක්ක. එහෙම ඉදාට එන්න බැරි කට්ටියට රිවිෂන් දවස්දී හරි. ඒ කියන්නේ රිවිෂන් දවස් අපි දැන් හිතමුකෝ 5 වෙනිදා සඳ තිබ්බා කියලා. ඒ සතියේම සිකුරාදා බ්‍රහස්පතින්දා රිවිෂන් දවස් දෙක වෙනවනේ. ඒ දවසට මහනුවර කුරුණෑගල ළමයින්ට පුළුවන් තමන්ගේ පේපර් එක ඉල්ල ගන්න. කලින් සතිය මාක් කරලා දුන්න පේපර් එක ඉල්ල ගන්න පුළුවන්. එහෙමත් බැයි නම් ඒත් එන්න බැයි නම් පස්සේ සතිය හැරි ඇවිල්ලා පේපර් එක ඉල්ල ගන්න පුළුවන්. ඔක මෙහෙම කිව්වට සමහරට පොඩි අපහැදලි ගතියක් තියෙයි. මොකද හේතුව මේක අර නගර දෙකට බෙදලා කියද්දි සමහර කට්ටිය ඕක පැද්දෙනවා. හැබැයි ඕක ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්පූර්ණයෙන් විස්තර ටික දානවා. මෙන්න මෙහෙම කරපන් කියලා. ඒක නිසා ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන විස්තරේ හරියටම බිඳුවේ ඉඳන් කියවපල්ලා. කියවලා තමයි වැඩේ කරන්න ඕන. අනිවාර්යෙන් හරිද? ඊට අමතරව මොකක් කර නොතේරෙන දෙයක් තිබ්බොත් එහෙම මෙන්න මේ නම්බරෙන් ඔයාලට ආගන්න පුළුවන් මොකක් කර නොතේරෙන දෙයක් තිබ්බොත්. හරිද? අපි මේ 1980 වෙනිදා 2020 වෙනකම් පාස් පේපර් MCQ ඩිස්කෂන් එකේදී මේ වෙද්දී අපි PH තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ. තව අපිට සාකච්ඡා කරන්න තියෙන PH ටිකයි, ඕගනික් ටිකයි, ඉන්ඩස්ට්‍රියල් ටිකයි, KSP ටිකයි, ඉලෙක්ට්‍රොකෙමිස්ට්‍රි ටිකයි විතරයි. අනික ඔක්කොම මම මේ වෙද්දී ඉවර කරලා තියෙන්නේ. ඒ ඉවර කරපු අය රෙකෝඩින්ග්ස් ඕගලන්ට පස්සේ බලන්න පුළුවන්. මම ඒකට දැන් මෙතනින් පස්සේ මම ගන්න පේපර් ක්ලාස් එකෙන් පස්සේ මම අර ස්පීඩ් රිවිෂන් එක ගැන කියනවා කියලා. එතෙන්දී මම ඒක ගැන කියනවා. හරිද? එහෙනම් මේක තමයි කතන්දරේ. පේපර් ක්ලාස් එක සම්බන්ධ කතාව මේකයි. තමන්ට තියෙන F එකක් නම්, තමන්ට තියෙන S එකක් නම්, තමන්ට තියෙන C එකක් නම්, B එකක් නම් ඔය ඔක්කොම A වලට ඇදලා ගත්ත හැකි. ඇදලා ගන්න නම් papers ටික ලියන්න ඕන. වගකීමෙන් කියන්නේ පේපර් ක්ලාස් එකේ ඉන්න instructors ලාගෙන්, ගිය අවුරුද්ද විභාග ලිව්ව කට්ටියකින් අහලා බලන්න papers වල වටිනාකම. එහෙනම් සැප්තැම්බර් 5 වෙනිදා උදේ 6:30ට සුදර්මාරාමේදී හම්බෙනවා අපි. සැප්තැම්බර් 12 වෙනිදා උදේ 6:30ට නිව් ලැක්ෂිකෝන් එකේදී අපි හම්බෙනවා. හරිද? පස්වෙනිදා එන්න සුදර්මාරාමෙන් ළමයි. සමහර කට්ටියට දැන් කවුවම කියනවා පේපර් ක්ලාස් අපිට වෙන වෙන තව සබ්ජෙක්ට් වල පේපර් ක්ලාස් තියෙනවා කියලා. ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න මේ පේපර් ක්ලාස් වල දැන් මේක ගුරුවරයා පන්ති ඉන්නවා සාකච්ඡා කරනවාද කියලා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඉතින් මම සාකච්ඡා කරන දවසට ඔයාලා එන්න. අනිත් දවස තියෙනවානේ. දැන් 12 වෙනිදා තියෙනවානේ. 12 වෙනිදා නුවරට මොකුත් නැහැනේ. එදාට ඔයාලා යන පන්තියට යන්න. සාමාන්‍යයිනේ. සතියක් කර සතියක් තියෙන්නේ. අපි හිතමුකෝ දැන් 12 වෙනිදා 5 වෙනිදා මහනුවරයට මම ඇවිල්ලා පේපර් එක කරනවා. 12 වෙනිදා කුරුණෑගලයට මම ඇවිල්ලා කරනවා. කුරුණෑගලයත් පුළුවන් නම් 5 වෙනිදා උදේ ආයතනට ගිහලා පේපර් එක ඉල්ලගෙන ලියන්න. පැහැදිලිද කතන්දරේ? පේපර් එක ඉල්ලගෙන ලියලා බාර දීලා යන්න. කුරුණෑගලයට 5 වෙනිදා ෆිසික්ස් ක්ලාස් තියෙනවා කියලා හිතමුකෝ. ෆිසික්ස් ක්ලාස් එක ඉවරලා හරි ඇවිල්ලා ආයතනට ගිහලා පේපර් එක ලියලා යන්න. පුළුවන්. ඒ chance එක දෙනවා. හරිද? ඔන්ලාවක දීලා තියෙන ආයතනට ඇවිල්ලා කතා කරලා ලියන්න. එහෙනම් පේපර් ක්ලාස් එකේ වැඩපිළිවෙල මෙච්චරයි. papers 12ක් කරනවා. ඔය 12 MCQ රචනා, ෆිසිකල් රචනා ප්‍රශ්න ඔක්කොම මම සාකච්ඡා කිරීම කරනවා. හරිද? ඒක නිසා ඒක ගන්න අවශ්‍ය නම් හොඳ රෑන්ක් එකකට යන්න ඕන නම් ගිය අවුරුද්දේ උන් කරගත්තා වගේ මට ඔය S තිබ්බේ උන් ඒ වෙලාව තියෙනවා. ඔය උන් ඔක්කොම පේපර් ලියලා තියෙනවා. F තිබ්බේ උන්ට A ඇවිල්ලා තියෙනවා, B ඇවිල්ලා තියෙනවා. උන් ඔක්කොම පේපර් ලියලා තියෙනවා. ඒක නිසා මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පේපර් ක්ලාස් එකේ වැඩපිළිවෙල ඔච්චරයි. මම හිතන්නේ ඕක හැමෝටම තේරෙනවා. ඉතින් එහා ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකට කතා කරලා අහන්න. පේපර් එක බලලා දෙනවා, ලකුණු දෙනවා, රෑන්ක් එකක් දෙනවා. හරියට තමන්ගේ මට්ටම තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. එච්චරයි. ඕන්ලයින් ළමයින්ට PDF එක දැම්මට පස්සේ PDF එක ලියලා පෝස්ට් කරලා ලැබුවාම අපි පේපර් එක බලලා දෙනවා. මෙහෙම බලලා පෝස්ට් කරනවා. ඒක මේ මාසෙ ඉඳන් පටන් ගන්නවා. ඒක මම ඔයගොල්ලන් ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම් කොහොමද කරන්නේ කියලා. හරිද? ඒක මම මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. අපිට මෙහාට පෝස්ට් කරලා ලැබන්න ඕන ඔයගොල්ලෝ පේපර් එක. අපි රිපෝස්ට් කරනවා මෙහෙන් පේපර් එක බලලා ඉවර කරලා. හරිද? ඒකටත් වැඩ පිළිවෙල මේ මාසේ හදලා තියෙන්නේ. මම කියන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඒකට Paper Class එකේ channel එකට join වෙන්න. මේ YouTube video එකේ description එකේ පහල Paper Class link එකයි revision link එකයි දාලා තියෙනවා group දෙකේ. හරිද? ඒක නිසා ඒකට join වෙන්න. අපි මේ විදිහට වැඩේ කරගෙන යමු. හරි. එහෙනම් එච්චරයි Paper Class එක සම්බන්ධ කතාව ඉවරයි. මම මෙතනින් එහාට speed revision එක ගැන කතා කරනවා මුල් පාඩම් ටික අල්ලගන්න විදිය ගැන. right. right. 22 උන්ට දැන් result ආවට පස්සේ කරන්නේ උන්ට මුලින් ඉඳන් පාඩම් ටික යන විදිය ගැන කියන්න යන්නේ. උන්ට අපි යනවා speed revision කියලා එකක්. speed revision කියන්නේ මේ කියලා අරින්නේ එක දිගට පිස්සු හැදෙන්නේ හරිද? සාමාන්‍යයෙන් අපි යන පිළිවෙලට වීඩියෝස් ටික දාගෙන ක්ලාස් එකක් කරන් යනවා මාස 3යි. හරිද? මාස 3යි මෙන්න මේ මාස 3 September, October, November. ඔන්න ඔය මාස 3 අපි ක්ලාස් එක අරන් යනවා පිළිවෙලට ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට. A+ එක හරහා තමයි ක්ලාස් එක යන්නේ. A+ එක හරහා ක්ලාස් එක යන්නේ. A+ එක හරහා යන ක්ලාස් එක සමහර ක්ලාසස් මම YouTube live හරහාත් කරනවා. හරිද? live එකක් විදිහට කරනවා. A+ එකට recordings වීඩියෝස් වල අරන් මම වගේ රෙකෝඩින්ස් ටික A+ එකට යන්නේ. සමහර ක්ලාසස් මම YouTube live හරහා කරනවා. හරි. අහගන්නකෝ. එතකොට මේ පාඩම් ටික බෙදන්න තියෙනවා අපිට. මෙන්න මේ පාඩම් ටික අපි ස්පීඩ් ඩිවිෂන් එකෙන් කවර් කරන්නේ මෙන්න මේ පාඩම් ටික. පරමාණුක ව්‍යුහය. ඊට පස්සේ ව්‍යුහය හා බන්ධන. ඊට පස්සේ රසායනික ගණනේ දැන්ටමත් YouTube එකට දාලා තියෙන මම මේ වීඩියෝ ටික බලන්න ඕගොල්ලන් ටයිම් ටේබල් එකක් කියන්නම්. ඒ ටයිම් ටේබල් එක රසායනික ගණනේ ටික බලන්න. මම මේක මේ ස්පීඩ් ඩිවිෂන් එක ඇතුළට දාන්නේ නැහැ ඒක නිසා. වායු ශක්ති විද්‍යාව inorganic හරිද? පරමාණුක ව්‍යුහය ව්‍යුහය හා බන්ධන වායු ශක්ති විද්‍යාව inorganic right. ඊට පස්සේ ඊළඟට තියෙනවා අපට කතා කරන්න මෙන්න මේක. දැන් ඕගනික් මේ දවස්වල රිවිෂන් වල අපි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ පටන් ගත්තා විතරයි ලබන සතියේ නම් උනත් ඕන කෙනෙක්ට නුවර හරි කුරුණාගල හරි ෆිසිකල් පන්තියෙන්ද පුළුවන් ඕගනික් ටික අල්ලගන්න. එහෙම නැත්නම් A+ එක හරහා මේ මාස්ටර් දාලා ඕගනික් ටික බලන්න පුළුවන්. අපේ ඔන්ලයින් රිවිෂන් එක හරහා මේ ඕගනික් ටික බලන්න පුළුවන්. හරිද? නා. ඒ නිසා මෙතනින් පස්සේ මම ගන්නවා රසායනික සමතුලිතතාව. රසායනික සමතුලිතතාව pH කලාප සමතුලිතතාව අවසාන වශයෙන් අපිට තියෙනවා චාලක රසායනය. මෙන්න මේ පාඩම් කොටස් 9 අපේ ස්පීඩ් රිවිෂන් එක කරා මාස් 3න් කව කරනවා. හරිද? එතෙන්දී ඔයගොල්ලන්ට මේ පාඩම් වලට අදාළව අභ්‍යාස හරිද? එසේ ප්‍රශ්න ඊට පස්සේ MCQ ප්‍රශ්න මේ වගේ කරන MCQ ප්‍රශ්න හරිද? ඒ වගේම තමයි විශේෂම දේ මේ පාඩම් වලට අදාළව 1980 ඉඳන් 2020 දක්වා past paper MCQ discussion ටික ලැබෙනවා. මම මේ විදිහට රිවිෂන් වල කරලා ඉවරයි. ඉතින් ඒ වගේ රෙකෝඩින්ග්ස් ඕගලන් discussion සිට ගන්න පුළුවන්. ඒතර මේ පාඩම් කරන විදිහට අනුව ඒ වගේ පාඩම ඉවරනාට පස්සේ මම ඒක ඩිස්කෂන් එක දාලා දෙනවා ඔයගොල්ලන්ට. ඒතර බලාගෙන ගිය හැකි ඉස්සරහට. ඔක තමයි කතන්දරේ. හරිද? එසේ ටික මේ ප්‍රශ්න වලට දාලා මම හදපු එසේ ප්‍රශ්න, ඒ කියන්නේ මම හදපු සහ වෙනත් ප්‍රශ්න පත්‍ර වලින් පොත් වලින් ගත්ත ප්‍රශ්න, MCQ ප්‍රශ්න, ඊට පස්සේ 1980 2020 past paper MCQ ප්‍රශ්න ටික. ඊට අමතරව 2011 ඉඳන් 2020 වෙනකන් past paper essay ටික. ඒ කියන්නේ මේ පාඩම් වලට දාලා කොටස් ඈ. full papers නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ශක්ති විද්‍යාව ඉවරන ගමන් 2011 ඉඳන් 2020 වෙනකන් ශක්ති විද්‍යා ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරලා දානවා. අන් ඒ වගේ මේ ටික ඔක්කොම පිළිවෙලට ඔයගලන්ට පාඩම් ටික හම්බ වෙනවා. එතකොට මම මාස් 3ට අදාළව මේ පාඩම් ටික බෙදලා දානවා. ඒ බෙදලා දාන විදිය මම post එකක් හදලා තියෙන්නේ. ඒක Telegram group එකට දානවා. මේ පල්ලෙහා link එකේ 2021 speed revision එකේ group එක තියෙනවා. ඒ link එක තියෙනවා 2021 speed revision එකේ link එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න ඒකට මම post එකක් දානවා. ඒ post එකේ තියෙනවා September October November වලට මේ පාඩම් ටික බෙදෙන විදිය. වැඩි කතන්දර බයිලා වැඩක් නැහැ. මොකද මේ හැබැයි ඉතින් ඕන්ලයින් ළමයෙක් නම් සාමාන්‍ය මං ගැන එච්චර දන්නේත් නැහැ කුරුණාගල් නුවරේ උන්ටනම් මං ගැන 아무튼 කියන්න දෙයක්වත් නැහැ මං ගැන හොයලා පන්තියට වරෙන් නැත්තම් එන්න එපා ඕන්ලයින් එකේ කුණත් සාමාන්‍යයෙන් ඔය ටෙලිග්‍රෑම් ගෲප් වල ඔය තැන් තැන් වල මගේ පන්තියන් ළමයෙක් සමහරට මගේ පන්තියන ෂුවර් ළමයෙක් හරිද ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවනේ මගේ පන්තියනවා කියලා බොරු කියලා බොරුවක් කියන්න පුළුවන් නේ එම ෂුවර් ළමයෙක්ගෙන් මං ගැන විස්තර ටික අහගෙන එන්න නැතුව නිකන් බොරුවට එන්න එපා දකින්නම් වාලේ සල්ලි ගෙවාගෙන ෆීස් ගෙවාගෙන ක්ලාස් දෙන්න එපා හරිද සැප්තැම්බර් 11 අපි පටන් ගන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක September 11 A+ එක හරහා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. a+education.lk එක හරහා මේ පාඩම් ටික පටන් ගන්න. හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් මේ මම ඔයගලන්ට මේ පාඩම් වලට ටයිම් ටේබල් එකක් දෙනවා. මෙන්න මේ දවස්වල මේකේ මේ වීඩියෝ එක වැටෙනවා. මෙන්න මේ දවස්වල මේකේ මේ වීඩියෝ එක වැටෙනවා කියලා. ඒ ටයිම් ටේබල් එකට අනුව වැඩ කරන්න පුළුවන් නම් විතරක් මේකට එන්න. සාමාන්‍යයෙන් වීඩියෝ එකක් තියෙන්නේ සයිට් එකේ වීඩියෝ එකක් තියෙන්නේ සතියක කාලයක් විතරයි. වීඩියෝ තොගයක් එකපාරට දාලා සතියෙන් බලන්න කියන්නේ නැහැ. මම ගැලපෙන පරිදි ප්‍රෝග්‍රෑම් එකක් ඕගලන්ට හදලා දෙනවා. ඒ ටයිම් ටේබල් එකට වැඩ කරේ නැත්තම් මාස් තුනෙන් ඕගලන්ට මේක කවර් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒකට වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න. ඒ පිළිවෙලට වැඩ ටික කරලා යන්න පුළුවන් අය විතරක් එන්න. මේ පාඩම් ටික ඔක්කොම මම මේ මාස් තුන ඇරෙතේ කවර් කරලා දෙනවා. එතකොට එහෙම නැත්තම් සතියක් ඇතුළත වීඩියෝ බලලා ඉවර කරන්න බෑ නම් ගට් එකක් නැත්නම් ටිකක් ඉතින් දැන් මේ හදන්නේ F එකක් A එකක් B එකක් කරගන්න. S එකක් A එකක් B එකක් කරගන්න. සීන් එකට A එකක් B එකක් ගන්න. ඉතින් ඒකට උඹලා මාස 3 මැරන් ග්ලාස් වෙන්න ඕනේ එච්චරයි. එහෙම නැතු වෙන්න එපා. එහෙම නැතු නිකන් බොරුවට මේවා ෆීස් ගෙවාගෙන බොරුවට රින් ගන්න එපා ක්ලාස් හස් ඇවිල්ලා. හරිද? අනිවාර්යෙන් මැරෙන්න ඕන මැරිගෙන කඩාගෙන කාගෙන අණ්ඩක් කඩාගෙන හරි වැඩ කරන්න කැමති වුන් විතරක් මේකට සෙට් වෙන්න ඕනේ. මම මේ වෙද්දි ක්ලාසස් වල ෆුල් පේපර්ස් 28ක් මේ වෙද්දි අපි ලියලා ඉවරයි. 1980 ඉඳන් 2020 වෙනකම් මේ පාඩම් ඔක්කොගේම පාස් පේපර් MCQ ඩිස්කස් කරලා ඉවරයි. හරිද කොහෙවත් කරලා තියනවාද කියලා හොයලා බලපන් මේ පාඩම් වලට දාලා තියරි ඔක්කොම කතා කරලා ඉවරයි රිවිෂන් වුණාට මේ පාඩම් වල තියරි ඔක්කොම මේ වීඩියෝස් වල තියෙනවා ඒක නිසා කාටවත් ඒකට බය වෙන්න දෙයක් නැහැ ඒ ගැන බයක් සැකයක් ඇති කරගන්න දෙයක් නැත මම සියලුම સિદ્ધාන්ත ටික ওই වීඩියෝස් වල අපි කතා කරනවා හරිද ওই ටික තමයි මට ඔයගලන්ට කියලා දෙන්න ඕන මේ ටික පිළිවෙලට කියලා දෙන්න මේ ටික වීඩියෝස් ටික සැප්තැම්බර් 11 වෙනිදා රිලීස් කරන්න ගන්නවා group එකට දානවා මම විස්තර ටික ඔයාලට පුළුවන් group එකත් එක්ක join වෙලා ඒ විස්තර ටික අරගෙන මේ පන්තියට දාලා සියලුම විමසීම් මෙන්න මේ නම් එකෙන් තමයි ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ නම් එකෙන් හරිද සියලුම විමසීම් මේකෙන් කරන්න විශේෂයෙන් telegram වලින් මේ විමසීම් ටික කරනවා නම් හොඳයි හේතුව ඔයාලට ලේසි telegram වලින් ඉක්මනට ප්‍රතිඵල ලැබෙයි කතා කරයි whatsapp කරන්න එහෙම එපා හරිද call එකක් ගන්න normal call එකක් නැත්නම් telegram වලින් connect වෙන්න right ඔය ටික තමයි කියන්න තියෙන්නේ දැන් මගෙන් මේ දවස් දෙකේ නුවර කුරුණෑගල ෆිසිකල් ආපු ළමයි ගොඩක් අය අහුවා කොහොමද මේ ටිකේ වැඩ කරන්න ඕනේ කියලා. මේ දෙන ටයිම් ටේබල් එක මම ටයිම් ටේබල් එක සැප්තැම්බර් 11 වෙනිදා රිලීස් කරනවා. සැප්තැම්බර් 11 වෙනිදා රිවිෂන් පටන් ගන්න දවසේ මම රිලීස් කරනවා. එදාට මම ආරම්භක සම්මන්ත්‍රණයක් විදිහට අරගෙන එදාට පාඩමක් පටන් ගන්නවා. පොය දවස නිසා ක්ලාසස් නැහැ නේ. එතකොට එදාට මම පටන් අරගෙන මම ඕගලන්ට ටයිම් ටේබල් එක එදාට මම රිලීස් කරනවා. හරි සහ වැඩ කරන්න මාස 3ට වැඩ කරන්න ඒකට යන්න මම එදාට වර්ක් ප්ලෑන් එකක් ගහලා දෙනවා. හරිද? ඊට පස්සේ organic electro industrial KSP මෙන්න මේ හතර කවර් කරගන්න ඔයාලට රිවිෂන් එකට නුවර හරි කුරුණෑගල හරි රිවිෂන් එකට හෝ ඔන්ලයින් රිවිෂන් එකට සම්බන්ධ වෙන්න වෙනවා හරිද මොකද ස්පීඩ් රිවිෂන් වැඩ පිළිවෙල යටතේ මේ ටික දෙන්නේ නැහැ. මොකද මේ ටික මේ මාසේ ඉඳන් ඉස්සරහට අපිට ඉස්සරහට තියෙන ක්ලාසස් වල කරන්න තියෙන දේවල්. ඒක නිසා මම මේ ටික ස්පීඩ් රිවිෂන් එකට ඇඩ් කරන්නේ නැහැ. ෆිසිකල් පන්ති ඇවිල්ලා මේ ටික කවර් කරගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම එන්න බැයි නම් දුර බැහැරින් ළමයි ගොඩක් ඉන්නවා පන්තිවල වෙන දිස්ත්‍රික්කවල. ඒගොල්ලන්ට පුළුවන් ඕන්ලයින් රිවිෂන් එක යටතේ මේ පාඩම් ටික කවර් කරගන්න. හරිද? හරි. ඔය ටික මම හරියට පිළිවෙලට ටයිම් ටේබල් එකකුත් එක්ක මේ පාඩම් ටික යන විදිහ මම සැප්තැම්බර් 11 වෙනිදා රිලීස් කරනවා. හැබැයි කාටම පුළුවන් මේ පාඩම් කරන්න අපි try කරමු. පුළුවන් උපරිම උත්සාහ කරන්න ඕන බැරි වෙන්නේ මං උඹලත් එක්ක පිටිපස්සෙන් ඉන්නවා හරිද ඒක නිසා ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න ටෙලිග්‍රෑම් ලින්ක් එක දාලා තියෙනවා පල්ලෙහා ජොයින් වෙලා ඒ වැට් ටික කරගන්න ඊට අතරම මම දැන් මීට කලින් වීඩියෝ එකේ කොටසේ පේපර් ක්ලාස් එක ගැන කිව්වා පේපර් ක්ලාස් වල වැට් ටිකක් කරගෙන යන්න ඒකට කෙමිස්ට්‍රි තල්ලු කරලා අද ගන්න පුළුවන් ගිය අවුරුද්ද මම මතකයි මම දුන්නා ඕගොල්ලන්ට අර මේ මොනවද එක්ස්ට්‍රා ක්ලාසස් කියලා වීඩියෝ දුන්න මතක ඇති ඕගොල්ලන්ට ඒ වීඩියෝස් වල මම මේ පාඩම් ඕගොල්ලන් වෙන වෙනම දාලා තිබ්බා ඒ වා බලලා ප්‍රතිඵල ගත්තේ උන් දැන් ඇවිල්ලා එක දිගට කතා කරා හරිද අන්තිම ටිකේ එක්ස්ට්‍රා ක්ලාස් ටික බලාගෙන ඒකට ගියේ උන් S වල තිබුණේ ඒ මට්ටමට රින්ග ගත්තේ උන් ඕන තරම් වෙලා කතා කරනවා. හරිද? මෙන්න මේ ටික අහුවෙලා තිබෙන ති කොටස් ටික මේ ටික මම ඒ ටික බලාගත්තා. ඉතින් මේ පාරත් chance එකක් තියෙනවා C එකකින් එකට B එකකින් එකට pale line එකට හරි උඩ result එකට යන්න මේ ටික හරියට cover කරගන්න. ඒක නිසා set වෙන්න මේ පාරන් ටිකත් එක්ක රසායනික ගන්න YouTube එකට දාලා තියෙන මේ වෙද්දි මම ඒ ටික බලන විදිය කියලා දෙන්නම් manage කරලා මේ පාඩම් වලට දාලා සියලුම ටියුට්ස් PDF විදියට දෙනවා. මාසේ පටන් ගද්දි මේ මාසේ පටන් ගද්දි ඒ මාසෙට කරන පාඩම් ටික ඔක්කොගේම ටියුට්ස් ටික Telegram link එකට Telegram group එකට අපි දානවා. හරිද? ඒ ටියුට්ස් ටික අරගෙන ඒකෙන් print out ගන්නවා නම් එහෙම නැත්නම් ඒ ටියුට් වලින් බලාගෙන මේ වැඩේ කරගෙන යන්න. හරිද? මාසේ පටන් ගද්දි ඔක්කොම ටියුට් ටික රිලීස් කරනවා. සැප්තැම්බර් 11 වෙනිදාට සැප්තැම්බර් මාසෙට කරන වැඩපිළිවෙලට දාලා සියලුම ටියුට්ස් ටික අපි නිදහස් කරනවා. හරිද? එහෙනම් ඒ විදිහට කරගන්න payments කරන විදිය, class එකට add වෙන විදිය, A+ එකේ මේ a+education.lk එකට සම්බන්ධ වෙන විදිය ඔක්කොම විස්තර මෙන්න මේ නම්බරෙන් ගන්න පුළුවන්. past paper අගට අවසානට යනකම් සම්පූර්ණයෙන් කරලා දානවා. ඒ වගේම මේ වෙද්දී අපි revision එක ගත්තේ MCQ 7000කට ආසන්න ප්‍රමාණයක් cover කරලා තියෙනවා. එන අයගෙන් අහලා බලන්න. MCQ 7000කට ආසන්න ප්‍රමාණයක් cover කරලා තියෙන්නේ. අපි MCQ 10000කට target එකක් තියෙන. ඉතුරු මාස තුනේ අපි MCQ 1000 ගානේ කරලා MCQ 10000 target එකට achieve කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එහෙනම් වැට්ටි කරන් යන්න result ආපියුන්ගෙන් අහලා දැනගෙන class එකට එන්න. හරිද? නැත්තම් මට ඕන දෙයක් මං ගැන කියන්න පුළුවන්. මට ඕන දෙයක් මං ගැන ඕන බොරුකුත් කියන්න පුළුවන්. ඒක නිසා උඹලා හොයලා බලලා වැඩේට set කරන්න. කොට දා ගන්න පුළුවන් සියලුම ටියුට්ස් PDF විතර හම්බෙන්නේ ඒ ටික මාසෙ මුලම හම්බෙනවා ඕගොල්ලන්ට. හරිද? ආයේ මැදින් ටියුට්ස් දාන්න මාසෙ මුලම සියලුම ටියුට්ස් හම්බෙනවා. එකක් දෙකක් හදිස්සිය හරි මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් දාන්න වෙයි. ඒ ඇරෙන්න අනිත් ටික ඔක්කොම පිළිවෙලට අපිට කරගන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේ ටික හරියටම බලලා තේරුම් අරගෙන සෙට් වෙන්න කාලේ හොදටම ඇති. මම සැප්තැම්බර් 11 වෙනිදාට ටයිම් ටේබල් එක රිලීස් කරනවා. රිසල්ට් ඇවිල්ලා දැන් එතනින් ඉහට ඉස්සරහට කොහොමද A එකට යන්න try කරන්නේ B එකට යන්න try කරන්නේ කියලා කල්පනා කරන උන්ට මම සැප්තැම්බර් 11 වෙනිදාට ප්‍රෝග්‍රෑම් එක රිලීස් කරනවා ටයිම් ටේබල් එක රිලීස් කරනවා. එහෙනම් paper class සම්බන්ධ කතාව කලින් කිව්වා, රිවිෂන් එක සම්බන්ධ ස්පීඩ් රිවිෂන් එක සම්බන්ධ කතාව කිව්වා. ඊට අමතරව අපේ මේ වෙද්දී කුරුණෑගල සහ මහනුවර ෆිසිකල් රිවිෂන් දෙකක් යනවා, ඔන්ලයින් රිවිෂන් එකක් වෙනම යනවා. ඒකේ මේ වෙද්දී මෙන්න මේ පාඩම් ටික සාකච්ඡා කරගෙන යනවා. පැහැදිලි කතන්දරේ ඔය ටික තමයි ඕනම දෙයක් මෙන්න මේ නම්බර එකෙන් කතා කරලා අහගන්න. හරිනේ? එහෙනම් ඔතන ඉහාමට කතා කරන් දෙන්න. උඹලා වැඩ කරපන්. වැඩ කරන එක ගොඩ යනවා. ගිය පාරත් වැඩ කරපු උන් ටික ඔක්කොම ගොඩ ගියා. අනික් උන් ටිකට ආපහු ගවිලා මේ පාර හරි වැඩ කරන්න වෙනවා. එච්චරයි. මාස 3න් වැඩේ කොට දාලා දෙනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න පුළුවන්. නැත්තම් ගිය පාර ආපහු එකකින් අහලා බලන්න පුළුවන්. ඒත් නැත්තම් Tamanට කැමති තීරණයක් ගන්න පුළුවන්. එච්චරයි. හරිද? මගේ වීඩියෝස් දාලා තියෙන මම රසායනික ගන්නේ Redox වීඩියෝස් මම සයිට් එකට මේ YouTube එකට දාලා තියෙන්නේ. අවශ්‍ය කෙනෙක්ට මේ වීඩියෝ වල උගන්න දේවල් බලලා ක්ලාස් එක සෙට් වගේ නම් එන්න පුළුවන්. නැත්තම් ඔහොම මොකක් අතල්ලා දාලා නිකන් එන්න පුළුවන්. එච්චරයි. හරි. shape